එක්දාස්ටමසිය හැත්ත දෙකේ මැයි මාසේ 22 වනිදා තමයි ලංකාව ජනරජයක් බවට පත්වුණේ. ඉට ඉස්සෙල්ලා 1948 ඉඳලා 72 වෙනකන් අවුරුදු 24ක් මේ රටේ තිබුණේ ඉංගලන්තයේ රජින අපේත් රජින බවට පිළිගන්නා වූ ආණ්ඩුවක්. ඒවා ඩොමිනියන් ආණ්ඩුව කියලා කියන ඩොමිනියන් ක්‍රමයේ ආණ්ඩුවක් තිබුණේ. ඒ කියන්නේ ඉංගලන්තයේ යම් කිසි ආකාරයකට යටත් යටත් වෙච්ච රටක් තමයි. ඒ රටේ යටත්භාවය කොච්චරද කියනවා නම් ලංකාවේ උසාවිවල ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවකට විරුද්ධව එංගලන්තයේ සාමි මන්ත්‍රණ මණ්ඩලයට අභියාචනා කරන්න පුළුවන්කමක් තිබුණා. ඒ අනුව තමයි සිංහල පනතට විරුද්ධවත් මේ දෙමළ ජාතිවාදීෝ එංගලන්තයේ ගිහිල්ලා නඩු කිව්වේ. ඒවා එංගලන්තයේ ගිහිල්ලා ලංකාවට විරුද්ධව නඩු කියන්න පුළුවන්. ඒ දවස්වල මේ දැන් විජේවීරට එහෙම තිබුණු චෝදනාව රජිනට විරුද්ධව යුද්ධ කිරීම. ඒ මොකද 71 දීත් රටේ නායිකාව එලිසබෙත්. ඒතර එලිසබෙත් ගාණ්ඩුවට විරුද්ධව තමයි විජේවීර සටන් කළා තියෙන්නේ. ඉතින් ඒ ජීවිපි කාර්යය ඔබ දන්නේ නැහැ. උන් ඉඳලා හිටලා අහන කොහොමද විජේවීර කොහොමද මේ රජිනට විරුද්ධව සටන් කරේ කියලා. නොදන්න ගමනේ කිසිම දෙයක් නොදන්න මේ ජීවිපි කාර්යෝ නෙමෙයි ජීවිපි කාර්යෝ එකයි පෙරටුගාමියත් එකයි ජීවිපි ගත්ත එකේ හිටපු උන දෙනෙක් එහෙම තමයි. දන්න ඉටි කෙඩියන්නේ. නමුත් ඒ කාලේ තිබුණ හැටි මම කියන්නේ 72 48 සෝල්බරි ජෙනින්ග්ස් ව්‍යවස්ථාව අනුව ඒක එහෙමයි. ඉතින් ඒක තමයි අපිට අයින් කරගන්න ඕන වුණේ. දැන් මේ අයින් කරගත් එකිය තමයි අලුතෙන්ම ව්‍යවස්ථාවක් ඇති කළේ. ඒක තමයි 1972 ජනරජ ව්‍යවස්ථාව කියලා කියන්නේ. බණ්ඩාරනායක මැතිනේ තමයි ඒකට මුල්ුණේ. ඒ ව්‍යවස්ථාවේ තමයි 1815 ගිවිසුමේදී ඒක තියෙනවා. බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දෙනවා කියන එක කියවෙන්නේ ඒකේ. ඒක ඉතා වැදගත් සටහනක්. මොකද ඒක ලියවිල්ලක්. මේ එකට හේතුව තමයි ගැමුණු රජුරුවන්ගේ කාලේ ඉඳලා තිබුණ එකක්. 1815 සිංහල ඉංග්‍රීසි ගිවිසුමේ තිබුණ එකක්. නමුත් 1840 වෙනකොට ඉංග්‍රීසීන් අයින් කළා දාපු එකක්. 1815 ඉඳලා අවුරුදු 25ක් ගිය තැන ඉංග්‍රීසීන් එකෙන් අත හොදගත්තා. ඊට පස්සේ බුද්ධාගමෙන් ප්‍රමුඛස්ථානයක් දුන්නේ ගිවිසුමේ තියෙනවා. ගිවිසුම් වල තියෙන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අවසානයේදී ගත්තා මිනිස්සු කරන්නේ මොකද්ද කියන එක. ඉතින් කොහොම හරි ඒක නැවත වතාවක් බණ්ඩාරනායක මැතිණිය මේ ජනරජ ව්‍යවස්ථාවට ඇතුල් කරා. අර කොල්විනාසිල්ලා වගේ මහා මාක්ස්වාදියෙක් ට්‍රොට්ස්කිවාදියෙක් ව්‍යවස්ථාදායක ආණ්ඩු මේ ඇමැති හැටියට හිටපු කාලෙක ඒක වැදගත්. එතකොට දැන් 1972 පස්සේ ටික කාලයක් යනකම් මැයි 22 වෙනිදා නිවාඩු දුන්නා. මේ ස්ටික නිවාඩු දිනයක්. ඔය මේක දැන් මතක නැති වෙයි. දැන් ඔය අවුරුදු 25 30 විතර අයට මතක නැති වෙයි මේ 22 නිවාඩු දිනයක් කියලා. කොහොම හරි බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුව නැති වෙලා ජයා ජයවර්ධනගේ ආණ්ඩුව ආවට පස්සේ එයා අලුත් ව්‍යවස්ථාවක් ගෙනවනේ. 1978 ව්‍යවස්ථාව දෙවෙනි ජනරජ ව්‍යවස්ථාව. ඒකෙන් පස්සේ හැබැයි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියන එක අයින් කරන්න ගියේ නෑ මේ ජයා. රනිල් එක අයින් කරන්න යන මොකක් හරි විදියකට රනිල්ලා ලාල් විජයනායකලා ජයම්පතිලා එක්ක වෙලා එක අයින් කරන්න යන නිකන් වචන මාරු වචන කතන්දරයක් නෙවතන දාන්න හදන්නේ. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවේ, අනිත් ආගම්වලට දේස්ථානය හිමිවේ. ඉතින් ඒක පුදුම දැනුත් මේ පුදුම කතානේ තියෙන්නේ. සිංහල රාජ්‍ය භාෂාවේ දෙමළද රාජ්‍ය භාෂාවක් වෙනවා. ඉතින් මොකද්ද මේකේ මේ තේරුමක් තියෙනවද? මේ සිංහල මිනිසුන්ගේ නිවටකම මන්නම් කියන්නේ සිංහල මිනිසුන්ගේ නිවටකම. සිංහල මිනිසුන්ට තමන්ගේම වූ පක්ෂයක් හදාගෙන
තමන්ගේ පිණිසු ටිකකට ඡන්ද දෙන්න බැරි කමයි. ඡන්ද නුදුන්නත් නෙමෙයි 2010 දී එක වුණා. නමුත් අවාසනාවකට ඒක කරගන්න බැරි වුණානේ මේ නායකයන්ට. නායකයන්ගේ තියෙන දුර්වලකම නිසා තමයි ඒක වුණේ. නායකයන්ට මේ සටන් කරන්න පුළුවන් වුණාට ගිවිසුම් හරඹේ බෑනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කොමාරි මේ මේ 22 ජයර් ජයවර්ධන ඒ නිවාඩු දිනේ අහෝසි කරා. දැන් ඊට පස්සේ මේක ජනරජයක්ද නැද්ද කියන එකවත් කවුරක්වත් දන්නේ නැහැ. මොකද වෙනස ඉස්සර තිබුණේ මොකද්ද? 1972 ඉඳලා අවුරුදු කීයද? අද වෙනකොට 45ක් නේ. නේද? 72යි. ඔව් 17 නේද? එතකොට 45ක්. එතකොට අපි වැඩි හරියක් අපේ 48න් පස්සේ වැඩි හරියක් ගත කරලා තියෙන්නේ මේ ජනරජයක් හැටියට. නම ජනරජයේ පීඩුව දාන නිවාඩු දිනයක් නෙමෙයි. දැන් ඉන්දියාව ගත්තොත් එමේ ඉන්දියාව පකිස්තානය වගේ රටවල් ඒගොල්ලන්ටත් නිදහස අවස්ථා දෙකකට හම්බුනේ. ඉස්සෙල්ලා ඉංග්‍රීසින්ගේ නිදහසේ. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ජනරජ වුණේ. ඒ ජනරජ වෙච්ච දවසටත් නිවාඩු තියෙනවා. ඉන්දියාවේ ජනරජ වෙච්ච ජනරජයක් බවට පත් වෙච්ච දවසේ නිවාඩු දිනයක්. පකිස්තානෙත් එහෙමයි. නම ලංකාවේ නෑ. ගත්ත මේකේ තීරම ජේ.ආර්. ජයවර්ධන මොනතරම් තග තීරුවෙද්ද? ඇත්ත කතාව ඒක ජේ.ආර්. ජයවර්ධන තග තීරුවෙක්. හැබැයි ඊට පස්සේ මහින්ද රාජපක්ෂ අතිනුත් එක්ක අමතක වීම මගහැරීම් ගන්නවා කියලා තියෙනවා. මහින්ද රාජපක්ෂගේ රජයට අමතක වෙන්න ඇති, මගහැරෙන්න ඇති. මේ 22 නැවතත් නිවාඩු දිනයක් බවට පත් කරන එක ඒක තමයි වැදගත්ම දිනේ. 48 දෙසැම්බර් මේ පෙබරවාරි 4 නේ වැදගත් දිනේ. ඊට වඩා වැදගත් මේ 22. මේ 22 තමයි වැදගත්ම දින. අපි ජනරජයක් වෙච්ච දවස සියලුම බැමි වලින් එංගලන්තයේ සහ රජින කියන කාන්තාව සමග තිබුණු සියලුම ඒ රජින හරි රජුරු හරි කවුරු හරි ඉන්න එකෙක් ඉන්නවනේ. ඒත් එක්ක තියෙන සම්බන්ධකම් සියල්ල කඩාගත් දවස සහ මතක තියාගන්න. අර සාමි මන්ත්‍රණ මණ්ඩලයට අභියාචනා දාන්න බැරි වෙච්ච. ඒකත් වැදගත්. ඒක තිබුණා නම් හොඳද දන්නේ නැහැ. ගීතා කවුද ගීතා කුමාරසිංහට සමයට සාමි මන්ත්‍රණ මණ්ඩලයට යන්නත් තිබුණා. ඒක තිබුණා. කොයි හැටි වේදත් ඒක මං කියන්නේ ඒක හොඳ වැඩක් නෙවෙයි. නමුත් ඒ කාලේ එහෙම තමයි. ඉතින් ඒ සියල්ල මිනිසුන්ට අමතකයි. සියල්ල මිනිසුන්ට අමතකයි. මේ ජනරජයක් කියන එක ඇතර මේ අපි ඇත්තටම ලංකාවේ මෑත ඉතිහාසයේ බලද්දොත් එහෙම මැයි 18 වෙනි ඉඳලා 22 වෙනකන් දවස් 5ක් මේක උත්සවවාදී සම්පූර්ණයෙන්ම උත්සව කරන්න ඕන දවස් 5ක් නන්දිකඩාල් ජයග්‍රහණ ඉඳලා ජනරජ දිනය වෙනකන් දවස් 5ක් මොකද්ද දවස් 5ක් ඉස්සර 7 දවසේ මඟුල් කන්නේ මිනිස්සු ඉතින් දවස් 5ක් ඕක මේ දවස් 365 දවස් 5ක් ඕක වෙන් කරන එක මොකද්ද මේ මේ 18 වෙනි ඉඳලා මේ 22 වෙනකන් නිවාඩු දින 5ක් සෙනසුරාදා ඉරිදා ඉතුණත් නැතත් නිවාඩු දින 5ක් වෙන් කරන්න ඕන කියන එක තමයි මගේ නම් හැගීම.